ලක් දෙරණ පුවතකට එහා ගිය රටගෙන කැක්කුමක් 2022 12/31 වන දින පිට මධ්‍යම රජයේ පළාත් සභාරෝහල් සංඛ්‍යාවේ මකෝවලේ වර්ගීකරණය අනුව පහත පරිදි වේ. ඒ ලිස්ට් එකක් තියෙනවා, ලිස්ට් එක ටේබල් කරන්නද අවශ්‍යද? කින්කට කියවන්න ඕනේද? සාරි ලයිස්තුවක් තියෙනවා. ට්‍රෙෂරි කියා නැෂනල් හොස්පිටල්ස් ලයින් මිනිස්ට්‍රී දෙකයි, ප්‍රොවින්ෂල් එකේ නැහැ. ටීචින් හොස්පිටල් 11යි ලයින් මිනිස්ට්‍රී එකේ, ප්‍රොවින්ෂල් නැහැ. ස්පෙෂලයිස් ටීචින් හොස්පිටල් 6යි, අද ස්පෙෂලයිස් හොස්පිටල්ස් 9යි ලයින් මිනිස්ට්‍රී එකේ, ප්‍රොවින්ෂල් එකේ 4යි. ප්‍රොවින්ෂල් ජෙනරල් හොස්පිටල් ලයින් මිනිස්ට්‍රී එකේ 1යි, ඩිස්ට්‍රික් ජෙනරල් හොස්පිටල් ලයින් මිනිස්ට්‍රී එකේ 7යි, ප්‍රොවින්ෂල් එකේ 13යි, ප්‍රොවින්ෂල් එකේ 7යි. සෙකන්ඩරි කියා බේස් හොස්පිටල් ටයිප් ඒ ලයින් මිනිස්ට්‍රී එකේ 6යි, ප්‍රොවින්ෂල් මිනිස්ට්‍රී එකේ 29යි. බේස් හොස්පිටල් ටයිප් බී ලයින් මිනිස්ට්‍රී එකේ 1යි, ප්‍රොවින්ෂල් මිනිස්ට්‍රී එකේ 44යි. ඩිවිෂනල් හොස්පිටල් ටයිප් ඒ ලයින් මිනිස්ට්‍රී එකේ 1යි, ප්‍රොවින්ෂල් මිනිස්ට්‍රී එකේ 76යි. ඒ වගේම ප්‍රයිමරි කෙයා ඩිවිෂනල් හොස්පිටල් ටයිප් ඒ, ඩිවිෂනල් හොස්පිටල් ටයිප් බී ලයින් මිනිස්ට්‍රී එකයි, ප්‍රොවින්ෂල් 146යි. ඩිවිෂනල් හොස්පිටල් ටයිප් සී ලයින් මිනිස්ට්‍රී එකයි, ප්‍රොවින්ෂල් 269යි. ප්‍රයිමරි මෙඩිකල් කෙයා යුනිට් ලයින් මිනිස්ට්‍රී එකේ 8යි, ප්‍රොවින්ෂල් මිනිස්ට්‍රී එකේ 536යි. මුළු එකතුව ලයින් මිනිස්ට්‍රී එකේ 60යි, ප්‍රොවින්ෂල් මිනිස්ට්‍රී එකේ 1101යි, සම්පූර්ණ ගාන 1161යි. දෙවැනි ප්‍රශ්නය, මධ්‍යම රජය හා පළාත් සභා රෝහල් වල දඩි සත්කාර ඒකකවල ඇති ඇඳන් සංඛ්‍යාව වෙන්වෙන් වශයෙන් පාත් දැක්වේ. මධ්‍යම රජයේ රෝහල් වල ඇඳන් සංඛ්‍යාව 794යි, පළාත් සභා රෝහල් වල ඇඳන් 130යි. මෙම රෝහල් වල ඇති සාමාන්‍ය ඇඳන් සංඛ්‍යාව 87,280කි. ඒ වර්ගකරණය අමනුම් දෙකස් මගින් දන්වා ඇත. තුන්වැනි ප්‍රශ්නය පිළිතුර 2022/12/31 වන දින වන විට ලංකාවේ මධ්‍යම රජයේ පළාත් සභා රෝහල් වල සේවය කරන මුළු වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාව වෙන් වශයෙන් 5 සඳහන් කරේ. වර්ගය විශේෂඥ වෛද්‍යවරුන් පළාත් රෝහල් වල 675යි, රේඛීය අමාත්‍යාංශයේ රෝහල් වල 1971යි, මුළු එකතුව 2646යි. වෛද්‍ය නිලධාරීන් 7000 පළාත් රෝහල් වල 7569යි, රේඛීය අමාත්‍යාංශ රෝහල් වල 13501යි, මුළු ප්‍රමාණය 21,070යි. එක ප්‍රශ්නය පිළිතුර මේ වන විට ශ්‍රී ලංකාවේ රෝහලවල භාවිතා කරන ලබන ඖෂධ වර්ග සංඛ්‍යාව 1347කි. ප්‍රශ්නය ඒ දෙවැනි ප්‍රශ්නය පිළිතුර මේ වන විට ඖෂධ වර්ග 150ක හිඟයක් පවතී. ප්‍රශ්නය 150 මේ වෙනකොට 112ට අඩු වෙලා තියෙනවා අද වෙනකොට. ප්‍රශ්න ශ්‍රී ලංකාවේ අවශ්‍ය ඒ පිළිතුර වශයෙන් තියෙන්නේ ශ්‍රී ලංකාවට අවශ්‍ය ඖෂධ ආනයන කිරීමට රජය විසින් වාර්ෂිකව රුපියල් බිලියන 50ක මුදලක් වැය කරනු ලබන අතර එම එය එක්සත් ජනපද ඩොලර් මිලියන 13.6ක අගයකි. ප්‍රශ්නය විසනම් පැන නොනගී. මීට අමතරව කැබිනට් මණ්ඩලයේ ගරු අමාත්‍යවරුන්ගේ තෙල්ලීමක් අනුව ගරු මුදල් අමාත්‍යාංශය 100% සම්පූර්ණ බජට් කට් එකක් හැටියට සලකලා තවත් බිලියන 40ක පමණ මුදලක් වෙන් කරලා තියෙනවා ඊට අමතර. ගරු කථානායකතුමනි, මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය ගරු ඇමතුමනි, දැන් මේ මාතේ තියෙන්නේ අද දිවයින පත්තරේ, මේ පත්තරේ ඇතුළු මාධ්‍ය ගණනාවක් වාර්තා කරලා තියෙනවා හම්බන්තොට රෝහල 50 විශේෂඥ වෛද්‍යවරු රැටහැර ඇති කියලා. ගරු ඇමතුමනි, මේ හා සමානවම මේ දිනවල දිනපතා මාධ්‍යවල සංගම් වගින් විවිධ පාර්ශ්ව මගින් මේ විශේෂඥ වෛද්‍යවරු සහ වෛද්‍යවරු
රටහැරයාමත් අනි පැත්තෙන් රෝහල් එදිනදා කටයුතු කරගෙන යන්න බැරුව ඒ තුළ ජනතාව විශාල පීඩාවකට පත්වෙමින් තියෙන බව පැහැදිලිව පේන තියෙනවා. එතකොට මේ තත්ත්වය තුළ අපි තවදුරටත් විශේෂඥ වෛද්‍යවරු සහ වෛද්‍යවරු රට යන දීලා බලාගෙන ඉන්නවද, එහෙම නැත්නම් ඒ හා සමාන ප්‍රමාණකින් වඳව ගන්න කටයුතු කරනවද, සහ ගරු ඇමතුමනි විශේෂඥ වෛද්‍යවරු 60න් විශ්‍රාම යාම පිළිබඳවත් ඔවුන් ප්‍රකාශ කරා, ඔවුන්ට අවස්ථාවක් තිබුණා ඊට වැඩි කාලයක් ඉන්න, අඩු තරමේ 63 දක්වාවත් අවස්ථාව දෙන්න කියලා කිව්වා. ඉතින් ඒකත් බාධාවක් වෙලා තියෙනවා. එහෙම 60න් විශ්‍රාම යාමත් ඒකට අධිකරණ ඒ නඩුවකුත් තියෙන බව මම දන්නවා. මේ සම්බන්ධයෙන් ඔබතුමා මේ වන විට අරගෙන තියෙන ක්‍රියාමාර්ගය සහ මේ විශේෂයෙන්ම මේ රෝහල්වල එදිනෙදා වැඩ කටයුතු කරගෙන යන්න ගරු ඇමතුමනි අවශ්‍ය කටයුතු සලසන්න වෛද්‍යවරු නැහැ කියන්නේ ජීවිතත් එක්ක මේ කරන සටන, ජීවිත නැති වුණාට පස්සේ අපිට මේ පුරප්පාඩු පුරවල වැඩක් නැහැ. ඒ වගේම සියලු දෙනා විදේශගත වෙනකම් බලා ඉඳලා වැඩකුත් නැහැ. ඒ නිසා ඔවුන් රට තුර රඳව ගන්නත්, ඒ වගේම ඔවුන්ට යම් කාල පරිච්ඡේදයක් විශේෂයෙන් විශාල පළපුරුද්දක් නිකන් වෙනස් සේවයක් වගේ නෙමෙයි විශේෂඥ වෛද්‍යවරු කියන්නේ, ඒ අය රඳව ගන්න සහ ඔවුන්ට යම් සේවා දිගුවක් දීලා කටයුතු කරන වැඩපිළිවෙළක් තියෙනවද කියලා දැනගන්න කැමතියි. ගරු මන්ත්‍රීතුමනි, විශ්‍රාම ගැන්වීම ජාතික ප්‍රතිපත්තියක්. ඒ ජාතික ප්‍රතිපත්තියට අභියෝග කරලා මේ වෙලාවේ අධිකරණයේ ක්‍රියාමාර්ගයක් යනවා. ඒ ක්‍රියාමාර්ගයේ මූලික වශයෙන් අතුරු තහනමක් දුන්න, අතුරු තහනම ඉවත් කරලා තියෙනවා දැන්. අතුරු තහනම ඉවත් කරලපු නිසා ඒ කාල පරිච්ඡේදය තුළ යා යුතු අයට විශ්‍රාම යාමට සිදු වෙනවා ජාතික ප්‍රතිපත්තියත් එක්ක. හැබැයි ඒකත් එක්කම ඒ සම්බන්ධව සාකච්ඡා කරලා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයත් සමඟ වසර දෙකක කාලයක් කොන්තරත් පදනම් මත ඔවුන්ට නැවත සේවය කිරීමේ අවස්ථාව ලබල දෙන්න හැකියාවක් තිබෙනවා. සමාරක්කට අපට කියන්න බැරි දේවල් තියෙනවා ඒ ක්ෂේත්‍රයේ සම්බන්ධව. එනිසා ඒ ලබාදීලා තියෙන අවස්ථාව පාවිච්චි කරනවා නම් උචිතයි කියලා ඔබතුමා යන අහන ප්‍රශ්නයට හොඳ පිළිතුරක්. නමුත් ඒක ඔබතුමා ඇසිය යුත්තේ ඒ සංගමවලින් සහ ඒ අයගෙන්. මොකද ඒ අවස්ථාව ඇයි පාවිච්චි කරන්නේ නැත්තේ කියන දුම්රිය පාවිච්චි කරන්න රයි දුම්රිය පාවිච්චි කරන්නය කියලා මෙතුමා කියනවා. ඒකට විශේෂ හේතු තියෙනවා, මම මෙතන ඒක කියන්න සූදානම් නෑ. අවශ්‍ය වුණොත් ප්‍රකාශ කරන්නට පුළුවන්. ඒ කෙසේ වෙතත් ඔබතුමා අහන ප්‍රශ්නයේදී රටේ පොදු ප්‍රශ්නයක් හැටියට තමයි මේ ප්‍රශ්නය දකින්නේ ගරු කථානායකතුමනි. විශේෂයෙන්ම පහුගිය කාලයේ මේ තිබ්බ අරගලයත් එක්ක සහ රටේ හෙට දවස ගැන විශ්වාසයක් නැති තත්ත්වයක් තමයි මීට මාස ගානකට අවුරුද්දකට කාලයක් තුළ රටේ තිබ්බේ. ඒ අවස්ථාවේදී යම් යම් වෘත්තීය වේදීන් සාමාන්‍යයෙන් සියලුම වෘත්තීය වේදීන් ඔවුන්ට අවස්ථාවක් තිබ්බනම් ඒ අවස්ථාව ප්‍රයෝජනයට අරගෙන රටහැර යෑමේ ප්‍රවණතාවයක් අපි දැක්කා. ඒ වෛද්‍යවරුන් විශේෂඥවරු. හැබැයි ඔබතුමාට මතක් කරන්නට ඕනේ 2018 60-63 කරන අවස්ථාවේදී ලංකාවේ හිටියේ විශේෂඥ වෛද්‍යවරු 1740යි. අද වෙනකොට 2646ක් ඉන්නවා. කියන්නේ 800කට වැඩි ප්‍රමාණයක් එදා ඒ ගන්න තීන්දුව ගත්ත වෙලාවට වඩා මේ රටේ අද විශේෂඥ වෛද්‍යවරුන් 800ක් පමණ ලබලා ඉන්නවා. ඒ වගේම ගරු ජනාධිපතිතුමා මුදල් ඇමතිවරයා හැටියට අලුතෙන් ටීචින් හොස්පිටල්ස් 3ක් නම් කරා. ඒකට ප්‍රධානම හේතුව තමයි මෙඩිකල් ෆැකල්ටි එකේ අවශ්‍යතාවය තේරුම් අරන් දැනට 1500ක් පමණ වාර්ෂිකව දැන් පෙරේද 1340ක් අපි නිදහස් කර අලුත් අය 1500 වෙනුවට 5000ක ඉලක්කයකට යන්නට වැඩ කටයුතු කරමින් යනවා. ඒ නිසා සවිස්තර වශයෙන් ඔබතුමාට මේකට උත්තරයක් දිය යුතුයි. මොකද රටේ ජනතාවගේ ජීවිතත් සෞඛ්‍ය ක්ෂේත්‍රයත් ගැන කතා කරනකොට ඒ වගේම රටහැර යාම සම්බන්ධව වෙනම කමිටි එකක් මේ වෙනකොට පත් කරලා විශේෂයෙන්ම මම සඳහන් කරන්න ඕනේ ස්තුතිවන්ත වෙන්න ඕනේ රජයේ වෛද්‍ය සංගමයේ ඉල්ලීමකුත් තිබ්බ මේ සම්බන්ධව ඔවුන්ගේ සමාජිකයනුත් ඇතුළත් කරලා මේ රට හැර යාම සම්බන්ධව සවිස්තරව කටයුතු කරලා ඒට අවශ්‍ය පිළියම් යොදන්නට අපි තීන්දුව කරලා තියෙනවා.
ඒවගේම එක්දස් දෙදස් දහතේ ගත්ත තීන්දුව අනුව හැටතුන හැටේ තීන්දුව ඒ වෙනස්වීම වසර තුනකින් පසුව සමාලෝචනය කරන්නයි කියලා දාලා තියෙනවා ඒ කැබිනට් පත්‍රිකාව. ඒ සමාලෝචනය කරන්න දාලා තිබ්බේ අර 1700 වැඩි කරන්න කියලා. දැන් ඒ වෙනුවට 2640ක් මේ වෙනකොටත් සේවීන. හැබැයි අර සබ් ස්පෙෂැලිටිස් ටිකක් වැඩි වෙලා තිබෙනවා වෙනතට වඩා. ඒ නිසා ඒ අවශ්‍යතාවය තියෙනවා. යම් යම් අඩුපාඩු තියෙනවා නැතුව නෙමෙයි. හැබැයි ඒකට විසඳුම් මේක අමතක කරලා දාලා පැත්තක දාලා නැහැ. විසඳුම් හොයලා ක්‍රියාත්මක වෙමින් පවතුනවා. දරුව මුතුමනි මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නය ඊට කලින් මට මේ පත්‍රයේ තියෙන කාරණාත් එක්ක කියන්න ඕනේ මේ රට රෝහල 50 දිනවා කියන කාරණාවත් එක්ක ඔහොමම තව රෝහල් කීපයක් පහුගිය දවස්වල කිව්වා. ඒ නිසා මම ඉස්සලාම ඔබතුමන් ගෞරවයෙන් ඉල්ලනවා වහාම මැදිහත් වෙලා මේ රෝහල් වල වැඩ කටයුතු එදිනෙදා කටයුතු නැවතෙන්නේ නැති වෙන්න ඒ අදාළ විශේෂඥ වෛද්‍යවරු කීප දෙනෙක් කර යොදවලා මේ පිළිබඳව මේ මාධ්‍ය වල යන කාරණා පිළිබඳව ඔබතුමා කවුරු හරි යොදවලා ඒ සම්බන්ධව විධිමත් පිළිවෙතක් අනුගමනය කරලා ඒ ප්‍රදේශයේ ජනතාවට සහනය සැලසන කටයුතු කරන්න කියලා මේ දුෂ්කර පළාත්වල දුෂ්කර ප්‍රදේශවල ජනතාව මේකේ පීඩාවට පත් වෙන ඊගාව කාරණාව සමුග පරිශ්‍රයෙන් මුණ දුන්න නිසා කියලා. ඉතින් ඒ නිසා මේ පිළිබඳවත් අවධානය යොමු කරලා සාධාරණයක් ඉෂ්ට කරන්න කියන කාරණාව මම ඉතාම කාරුණිකව සිතනවා. මම හිතනවා ඔබතුමාට මමත් මාධ්‍ය අවුරුදු 10ක් විතර කරපු නිසා මගේ ඉදිරියේ ඉන්නවා මාධ්‍ය සම්බන්ධ විශේෂඥ අපේ හිටපු ඇමතිතුමාත් අල්ලපු කුටුවේ ඉන්නවා ඒ සම්බන්ධව කටයුතු කරන මාධ්‍ය සම්බන්ධවත් සියලු මාධ්‍ය නුනත් යම් යම් මාධ්‍ය ගැන අපට ප්‍රශ්න තියෙනවා. මාධ්‍ය හිමිකරුවට වමනාදේ තමයි බොහෝ වෙලාවට ලියවෙන්නේ. ඉතින් ඒ වෙනුවෙන් ඒ අනුව ඔබතුමා ප්‍රශ්න කිරීම ගැන මම කනගාටු වෙනවා. ඔබතුමා දක්ෂ, ඔබතුමා ඉතාමත්ම ක්‍රියාශීලී, ඒ වගේම වෘත්තීය සමිතිත් එක්ක නිරන්තරයෙන් ගනුදෙනු කරන නිසා මම ඒ ගැන ස්තුතිවන්ත වෙනවා. හැබැයි මේ සියල්ල සත්‍ය හැටියට සැලකීම ගැන මම කනගාටු වෙනවා. ඔබතුමා ඔච්චර අද්දගින් තියෙන කෙනෙක් හැටියට. මොකද හේතුව මොකද හේතුව ඒ සෑම ප්‍රශ්නයක්ම වෙන වෙනම අරගෙන අපි විශ්ලේෂණය කරනවා. හැබැයි ඒ සෑම ප්‍රශ්නයකට මම පිළිතුරු දෙන්න ගියොත් මේ අසත්‍යයි මේ සත්‍යයෙන් තොරයි කියලා මට වෙන වැඩක් කරන්න බෑ. ඉතින් ඔබතුමා අධ්‍යක්ෂීම් තියෙන වෘත්තීය සමිතිත් එක්ක ගනුදෙනු කරන ජ්‍යෙෂ්ඨ මහජන නියෝජිතයෙක් හැටියට මෛත්‍රී මීට වඩා මේ ගැන අවබෝධයෙන් කටයුතු කරයි කියලා මම විශ්වාස කරනවා. ඔව් වීර සිංහත්, මේ ඔබතුමාගේ දෙවැනි ප්‍රශ්නේ ගියා. ඔව් කියන්නේ මයික් ගරු කතානායකතුමනි, මේ ගරු ඇමතුමනි, මම කිව්වේ දැන් මේක ඔබතුමාට මේකට රිප්ලයි එකක් දෙන්න බැයි නම් මේක වැරදි නම් මේක නිවැරදි කරන්න ඔබතුමාගේ අමාත්‍යංශය ඕන තරම් ලේකම්වරු අතුරු උපලේකම්වරු අතිරේක ලේකම්වරු ඉන්න ඒක බලන්න. ගරු කතානායකතුමනි, ඊට අමතරව මම මේ දියවන්නා ඔය මේට ඉස්සෙල්ලත් පහුගිය දවස්වල දුබුරු පැහැති මඩ තට්ටුවක් එහෙම නැත්නම් තෙල් තට්ටුවක් තිබුණා දිගින් දිගට දියවන්නා ඔයවට. හැබැයි ඒ දවස්වල මාධ්‍යවල ගිය නිසා මේ පාර්ලිමේන්තුවේ හැමෝම කතා කළා. හැබැයි මේ දවස්වල දිගටම තෙල් තට්ටුවක් තියෙනවා දියවන්නා ඔය ආසිත ඒ ජල තීරේ. මේ සම්බන්ධව හොයලා බලලා පරිසර ඇමතුමාට ඒ සම්බන්ධව අක්කීම ඉටු කරලා සාදා මේ පරිසරය ආරක්ෂා කරන්න කියලා ඉල්ලනවා. හොඳයි බොහොම ඉස්සර. ඉල්ලීමක් කෙනා පරිසර අමාත්‍යතුමත් සමගයේ සම්බන්ධව සාකච්ඡා කරොත් හොඳයි කියලා. ගරු සෞඛ්‍ය ඇමැත්තමනි, මං හිතන්නේ සෞඛ්‍ය ශ්‍රේෂ්ඨය ඔබතුමා යම් උත්සාහයන් විශාල ප්‍රමාණයක් ගන්නවා. නමුත් අද සෞඛ්‍ය ශ්‍රේෂ්ඨය ලෙඩින්, ඒක නිසා බරපතල ප්‍රශ්න ප්‍රමාණයක් තියෙනවා. ග්‍රාමීය රෝහල් වලට බෙහෙත් සහ ඒ ප්‍රශ්න ගොඩක් තියෙනවා. මම දන්නවා මේ ආර්ථික අර්බුදයත් එක්ක කල්පනාකරණය කරන්න ලේසි නැති බව දන්නවා. ගරු ඇමැත්තනි, මගේ අවධානය යොමු ඔබතුමාගෙන් ප්‍රශ්න කරන්න අවධානය යොමු කරන්නේ රජයේ රෝහල් පද්ධතිය මේ ආකාරයෙන් දුර්වල වෙනකොට පෞද්ගලික අංශයේ පෞද්ගලික රෝහල් වල ප්‍රතිකාර ක්‍රම ගැන බරපතල ප්‍රශ්න මතුවලා තියෙනවා.
අවිධමත් භාවය නොසලකිල්ල සහ ඒ ලබාදන බෙහෙත්වල ප්‍රමිතින් සම්බන්ධ ගොඩක් ප්‍රශ්න තියෙන මම මේ කතා කරන මොහොතේදී අපේ සමීපතයන් කිහිප දෙනෙක්ම මේ නොසලකිල්ල මත නිසාවෙන් ජීවිත නැති වෙලා තියෙනවා මේ අද දවසෙත් ඊයේ දවසෙත් එතකොට මේ පෞද්ගලික අංශයේ රෝහල් අද වෙනද තියෙන ඒ සේවාව ලබා දීමේදී ඔවුන් මේ අර්බුදය තුළ සමහර බෙහෙත්වල ක්වොලිටි එක සම්බන්ධව ප්‍රතිකාර වල ගුණාත්මක බලසන් යම් ප්‍රශ්න ප්‍රමාණයක් තියෙනවා ඒක නිසා රජයේ රෝහල් විතරක් නෙවෙයි පෞද්ගලික අංශයේ රෝහලුත් යම් නියාමනයක් වැඩිපුර නියාමනයක් කරන්න ඕන කාල පරිච්ඡේදයක් ඇවිල්ලා තියෙන ගරු සෞඛ්‍ය අමාත්‍යමනේ විශේෂයෙන්ම අපිට ඉතුරුලා තියෙන එකම පෞද්ගලික රෝහල වෙන ලංකා හොස්පිටල් එක දැන් ඒකත් විකුණ ගන්න හදනවා දැන් ඒ වගේ දෙයක්වත් රැක ගන්න ඕන වෙලාවක් මොකද මේ පෞද්ගලික අංශය පවත්වන්නේ මොකද සෞඛ්‍ය අංශයෙන් විතරක් සෞඛ්‍ය කරුණාකර ඔබතුමාගේ ප්‍රශ්න අහන්න විතරක් ගන්න බැරි ඒ පෞද්ගලික අංශයේ රෝහල් සම්බන්ධව මීට වඩා වැඩි කළමනාකරණයක් නියාමනයක් වගකීමක් වෙන්න කියන කාරණාව ඔබතුමාගේ අවධානය යොමු කරනවා හරි බොහොම ස්තුතියි බොහොම ස්තුතියි දැන් ඔබතුමා කියන කරුණ සම්බන්ධව මගේ අවධානය යොමු කරනවා මේ කියන්නේ යම් යම් දේවල් ඇත්තටම පහුගිය කාලයේ ඇතිවෙච්ච වර්ත තත්ත්වයන් තුළ යම් කිසි විදිහේ මම හිතන්නේ විශාල එක්සජරේෂන් එකක් එහෙම නැත්නම් අතිශෝක්තියකුත් තියෙනවා නැතුවම නෙමෙයි හැබැයි අපිට පුළුවන් සෑම අවස්ථාවකම අපි උත්සාහ කරන්නේ මේ ප්‍රශ්නේ බේරගන්න මතක තියාගන්න ඕන එක කරුණක් තමයි මීට අවුරුදු 5කට තිබ්බ තත්ත්වය නෙමෙයි අද රටේ ආර්ථික වශයෙන් ඇති වෙලා තියෙන තත්ත්වය. ඒකට ඒ ආර්ථික තත්ත්වයත් එක්ක අපිට මේ ප්‍රශ්නය ගැට ගැහිලා තියෙනවා. හැබැයි ඒක තියෙද්දිත් මම මේ අවස්ථාවේ විශේෂයෙන් කියන්නට ඕනේ මුදල් අමාත්‍යාංශය විසින් අපට දෙන්න පුළුවන් උපරිම සහයෝගයත් ලබා දෙනවා. ඒ වගේම ඔබතුමා කියන පෞද්ගලික සෞඛ්‍ය සේවයත් මේ වෙනකොට යම් කිසි විදිහේ පාලනයකට ගෙන ඒමට අපි කටයුතු කරමින් යනවා. විකිණීම සම්බන්ධව සහ බදුදීම සම්බන්ධව මං හිතනවා මුදල් අමාත්‍යාංශයෙන් ඒ ප්‍රශ්නේ ඇසුවා නම් වඩා හොඳයි. මොකද එතනින් තමයි ඒක ක්‍රියාත්මක වෙන්නේ. හරි බොහොම ස්තුතියි. ලක් දෙරණ පුවතකට එහා ගිය රට කෙනෙක් කුමාක්